ඇගම් ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී. It's a very important issue. විශේෂයෙන්ම අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ මේ විශ්වාස භංගයේ පිළිබඳ යෝජනාවේදී කතානායකතුමාට ඉරෙහිව මුලින්ම කියන්නට අවශ්‍යයි කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය විතරක් නෙවෙයි විපක්ෂයේ මේ සියලුම මන්ත්‍රීවරුන්ගේ පහරකාරයා අපේ ප්‍රශ්නයක් ගැටලුවක් මේ මහ ජනතාවගේ ප්‍රශ්නයක් අපිට ගෙනෙන්න තියෙන්නේ කතානායකතුමාට කතානායකතුමා අපක්ෂපාතීව මෙතන කටයුතු කරන්න ඕන කියන එක පිළිබඳව ලොකු සම්මතයක් තියෙනවා. එබඳු අවස්ථාවකදී කතානායකතුමා පසුගිය කාලයේ ක්‍රියා කරපු ආකාරයේ පිළිබඳව අපි මවිතේට පත් වෙලා තිබෙනවා පසුපෙළ මන්ත්‍රීවරු විදියට. අපි දන්නවා විශේෂයෙන්ම එතුමා ඉතිහාසයේ එක්තරා අවස්ථාවකදී කීර්තිමත් මේ පාර්ලිමේන්තුවල කටයුතු කළ කෙනෙක් බව අපි දන්න දෙයක්. නමුත් මෑත ඉතිහාසයේ දිගින් දිගට මෙතුමාගේ ක්‍රියාවලිය අපි අධීක්ෂණය කළ බලනකොට අපට ඇතිවන ප්‍රශ්න රාශියක් නිසා එතුමා පසුපෙළ මන්ත්‍රීවරුන්ට විශේෂයෙන්ම විපක්ෂයේ සලකපු ආකාරය අපි හොඳින් නිරීක්ෂණය කළා. මට පෞද්ගලික අත්දැකීමක් තිබෙනවා. පෞගිය 2023 අටවැනි මාසේ 23 වෙනිදා වනජීවී ප්‍රශ්නයක් පිළිබඳව අපි පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් ගොඩනැගුවා. අපි අවුරුද්දකට දෙකකට වඩා කලින් වනජීවීන්ගෙන් වන ප්‍රශ්න පිළිබඳව මහජනතාව ගොවි ජනතාව පීඩා විඳින ඒ දුක් ගැනවිල්ල පිළිබඳව මේ පාර්ලිමේන්තුවේදී අපි ප්‍රශ්න කරා වනජීවී අමාත්‍යවරු පවිත්‍ර වන්‍යාරච්චි මැතිණියගෙන්. ඒ ප්‍රශ්න කරා වෙන වෙලාවේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු දීලා දෙවැනි ප්‍රශ්නයට අමාත්‍යතුමිය පිළිතුරු දෙන්න නැතුව සභාව මගහැරලා යන්න ගියා. මම කියන්නේ එතුමිය කියනවා වෙන්න පුළුවන් මම ප්‍රශ්නවලට උත්තර දීලා අවසానයි මම කැමතින විතරයි උත්තර දෙන්නේ අමාත්‍යවරයෙකුට එහෙම කැමතිනම් උත්තර දීලා අනිත්‍ය ප්‍රතික්ෂේප කරලා යන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. නමුත් සභාපතිතුමනි එකක් කියන්නට ඕන මේ ගෞරවනීය සභාවේදී මේ පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන් විදිහට ජේෂ්ඨ අමාත්‍යවරුන් විදිහට ආණ්ඩු පක්ෂ විපක්ෂේ පසුපෙළේ ඉන්න මන්ත්‍රීවරුන්ට සලකන්නේ මේ විදිහට නම් පෞගේ කාලේ තරුණයන්ට කතා කරන්න අවස්ථාව දුන්නේ නැහැ කියලා මහබගට පැනලා ජනාධිපතිවරු මුහුදට දාපු රටක අපි ඉන්නේ. ඒ නිසා සභාපතිතුමනි එදා තරුණයන්ට කතා කරන්න අවස්ථාවක් නැහැ කියලා තරුණයෝ මහබගට පැනලා කැරලි ගැහුවේ මේ වගේ අමාත්‍යවරු උද්දච්චකමින් කටයුතු කරන වෙලාවේ නේද? ඒ වෙලාවේ නියෝජ්‍ය කතානායකතුමාට අපේ පීඩනය පළ කරන්න එල්ල කරන්න අපිට සිද්ධ වුණා. අවසානයේ මොකද්ද සිද්ධ වෙන්නේ සභාපතිතුමනි? අවසානයේ සිද්ධ වෙන්නේ ප්‍රශ්නේ ගොඩනගපු මහජනතාවගේ දුක්ගින්දර කියාපාපු මන්ත්‍රීවරු දෙන්නෙක් මමත් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුව දිනක් තානම් කළා. අපි පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න එතුමා කටයුතු කළා. මම කියන්නේ සභාපතිතුමනි මේ අවස්ථාවේ අමාත්‍යතුමිය පිළිතුරු නොදී ගියයි කියලා එතුමියට කිසිදු ආකාරයක වචනකින්වත් යම් කිසි මඟ පෙන්වීමක් කරන්නවත් කතානායකතුමා කටයුතු කළේ නැහැ සභාපතිතුමනි. ඉබඳු අවස්ථාවකදී සභාපතිතුමනි පසුපෙළේ විපක්ෂ මන්ත්‍රීවරයෙකුට තියෙන්නේ මේ වගේ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේක අවධානයට යොමු කරන්න අදාළ අමාත්‍යවරුන්ගේ නමුත් ඒ අවස්ථාව කතානායකතුමා අපෙන් පැහැරගත්තා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි හොඳින්ම දන්නවා පහුගිය ආසන්න කාලේ මොකද උනේ කියලා. ඇත්තම පහුගිය අවස්ථාවේ අපි දන්න ඔන්ලයින් සේෆ්ටි බිල් එක විශේෂයෙන්ම මේ රටේ තරුණ පරම්පරාවක් බලාපොරොත්තු වෙච්ච තහනමක් නෙවෙයි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකෙන් ලබා දුන්නේ. ඔන්ලයින් සේෆ්ටි බිල් එකෙන් උනේ තරුණයන්ගේ දුක තරුණයන්ගේ ප්‍රශ්නය ඕනම උදාහරණ දීබ එකම අවස්ථාව තමයි මේ අන්තර්ජාලය හරහා මේක පළකිරණ එක රටට ආණ්ඩුවට බලපෑම් කරන්න තිබ්බ එක අවස්ථාවක්. නමුත් අවසානයේ මොකද උනේ මේ බිල් එක ගෙනල්ලා මේ පනත ගෙනල්ලා තරුණයන්ගේ කටවහන්න මට්ටු කරන්න නැවත කරලි ගැව්ව තන ගස්සනවා කියලා චණ්ඩිකම තමයි ආණ්ඩුව පැත්තෙන් කළේ ගරු සභාපතිතුමනි. ඒ අවස්ථාවේදී අපේ සුසිල් ප්‍රේමජාන්ත අපේ අගේ කරන අමාත්‍යතුමා කියනවා මෙතන පටලවාගෙන නීති විශාරදයෝ වරදක් වැරදි මඟ පෙන්වීමක් කරලා තියෙනවා කියලා මට පුදුමයි. මේ පනතේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ඉත
ඉතා පැහැදිලිව සඳහන් කරනවා 41E5 වගන්තිය මෙන්න මේ විදිහට සභාපතිවරයාට හෝ රැස්වීමේ මූලාශ්‍රය දරන වෙනත් සමාජිකයාට මුල් ඡන්දයක් නොමැති නමුත් සභාවේ යම් රැස්වීමකදී තීරණය කරනු ලබන යුතු යම් ප්‍රශ්නයක් සදා සමසමව ඡන්දය ලැබුණු අවස්ථාවකදී සභාපතිවරයාට හෝ රැස්වීමේ මූලාශ්‍රය දරන වෙනත් සමාජිකයාට තීරක ඡන්දයක් තිබිය යුතුයි කියලා සභාපතිතුමනි තීරක ඡන්දය ලැබෙන්න ඕන නේද අර ඔබ දන්නවා පොලිස්පති තීරණය කරන්න ආපු ඒ ව්‍යවස්ථාදායක සභාවේදී 4:4 වශයෙන් වෙන් වුණා නම් කතානායකතුමාට තීරක ඡන්දයක් තිබුණා නමුත් කතානායකතුමා ජනාධිපතිවරයාට ලියුම් ලියලා සභාවෙන් ගිහිල්ලා ඒ විදිහට ආදර්ශයක් දෙන්නේ එනිසා ඔහුට විශ්වාසය අපිට පළ කරන්න පුළුවන් ද සභාපතිතුමනි ඒ නිසා සභාපතිතුමනි අපි දන්නවා ඔන්ලයින් සේෆ්ටි බිල් එකේදී ශේෂ්ඨාධිකරණය දුන නියෝග ඒ නියමයන් මග පෙන්වින් නොතක හරිමින් තුනෙන් දෙකේ බලයක් ගන්න ඕන වෙලාවකදී සරල බහුතරෙන් ඒක කරන්න බෑ සම්මත කරන්න නමුත් කතානායකවරයා අස්සන තැබුවේ වගකීමෙන්ද කියලා අපි අහනවා ගරු සභාපතිතුමනි සභාපතිතුමනි කතානායකතුමා විදිහට එතුමා කටයුතු කරද්දී මේ තියෙන යුක්තියයි නීතියයි දෙකම එක විදිහට අරගෙන තමයි ක්‍රියා කරන්න ඕනන්නේ දරු සභාපතිතුමනි මේ රටේ ප්‍රශ්න තමයි අපි මේ පාර්ලිමේන්තුවේ ගොඩනගන්නේ ඒව පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න නෙවෙයි සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවේ කවුරු හරි හිතනවා නම් හැම මන්ත්‍රීවරයාටම සම අවස්ථාවක් දීලා දිනවා කියලා සම්පූර්ණ බොරුවක් අර ඉන්න ඉස්සරහා ඉන්න ඇමතිවරුන්ට මේ කාටත් ඉස්සරහා පෙළවල්ලට ප්‍රමුඛතාවය හම්බ වෙනවා විසක් මේක ඉන්න පස්සේ ඉන්න අපිට හම්බ වෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි පිටිපස්සේ ඉන්න මේ ඉන්න පසුපෙළ මන්ත්‍රීවරුන්ට එයාලා හිතානින් අත උස්සන්න විතරයි අපි ඇවිල්ලා තියෙන කියලා මෙයාලා ආපු මහජන වරමින්මයි අපිත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ හැබැයි මේ පාර්ලිමේන්තුවේ ආසන පනවලා තියෙන්නේ අසාධාරණ විදිහට ඒ වගේම තමයි අපිට දක්වන සැලකිල්ලත් ස්ථාවර නියෝගවලට අනුව අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අත උස්සලා කෑ ගහලා බෙරියන් දුන්නත් මේ පසුබැලට නම් කතානායකතුමාගේ ඇස්වත් කනවත් හැරෙන්නේ නැහැ සභාපතිතුමනි ඒ නිසා මේ අසාධාරණي අපිට පාර්ලිමේන්තුවේ කෑ ගහලා කියන්න වෙනවා ගරු සභාපතිතුමනි සභාපතිතුමනි පෞගිය කාලේ කතානායකතුමා කටයුතු කරද්දී පසුපෙළටත් ඉදිරිපෙළටත් කාටත් සාධාරණේ වුණාද කළාද කියන එක පිළිබඳ ප්‍රශ්න අපි හැමෝටම තිබෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි පෞගිය වැඩබද්ද වෙලාවේදී ඔබ දන්නවා වැඩබද්ද කියලා කියන්නේ අතිශය තීරණාත්මක බද්දක්. ඒ වැඩබද්ද විවාදයේ පටන් ගත්තේ 12/11 වෙනිදා. අවසානයේ මොකද වුනේ? ඒ පවත්වපු විවාදයේදී 12ට ඒ සභාවාරය අවසන් කරලා සභාව නතර කරා. වැඩබද්දදී මොන තරම් දේවල් මහජනතාව වෙනුවෙන් කතා කරන්න තිබ්බද? නමුත් අපිට ඒක කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ණය ප්‍රතිහෝගත කරන ප්‍රශ්නේදී 7:30ට අවසන් කරන්න තිබේ පාර්ලිමේන්තුව පැයකට කලින් අවසන් කරලා කතිකියෝ ගණනාවකට විපක්ෂේ කතා කරන්න බැරි වුණා. රටේ ජනතාවගේ ණය ප්‍රතිහෝගත කරන්නේ කරන්න ජනතාවට අයිතියක් දුන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව කියනවා ආණ්ඩුවේ ණය ප්‍රතිහෝගත කරන්න අවස්ථාව දෙන්න කියලා. මේ වගේ අසාධාරණ අවස්ථාවල ජනයා වෙනුවෙන් කතා කරන්න අපිට අවස්ථාවක් දුන්නේ නැහැ ගරු සභාපතිතුමනි. සභාපතිතුමනි මේ අවස්ථාවේ තව දෙයක් කියන්න ඕන. මේ ජනතාව පෙළන පීඩන පිළිබඳව කතා කරද්දී බොහෝ දෙනා කියනවා ආණ්ඩුවේ රට විරුව පිළිබඳව මේ ගැන සඳහනක් කරන්න ඕන. අපේ රටෙන් විදේශගත වෙලා ඉන්න විදේශ ප්‍රේෂණ මත අපේ හෙට දවසේ තීන්දුවන රටක අපි ජීවත් වෙන්නේ. හැබැයි මේ රට විරුව කියන කණ්ඩායමට මේ විදිහට ආලවට්ටම් දැම්මට ඒ හැට රට ගියාට පස්සේ ඩොලර් ටික කොහොම හරි මෙහාට ඩැහැ ගන්නවා මිසක් ඒ දරුවෝ ඒ තරුණයෝ ඒ ගෘහණියෝ පිට රටවල ඉඳලා මොකක්ද කරන්න කියන එක පිළිබඳව ඔවුන්ට සේවයක් දෙන්න මන් දන්නේ උනන්දුවක් තියනවාද කියලා. ගරු සභාපතිතුමනි දකුණු කොරියාව කියන රටේ අද අපේ තරුණ දහස් ගාණක් ජීවත් වෙනව නැත්තම් රැකියාව කරනවා. ඒ තරුණයෝ එහෙ ඉඳලා අපාදුකක් විඳලා ලංකාවට ඩොලර් එවනවා. පහුගිය අවස්ථාවක මමදුවට ඉතා පැහැදිලිව වගකීමෙන් කියනවා පහුගිය අවස්ථාවක මොකද උනේ? පහුගිය අවස්ථාවක අපේ උඩවැල ප්‍රදේශයේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ ප්‍රදේශයේ තරුණයෙක් විදේශයක ඉඳලා ඔහු මරණයට පත් වුණා.
ඒ මරණයට පත් වුණාට පස්සේ දකුණු කොරියාවේ තානාපති කාර්යාලයට අපේ කෙනෙක් ගිහිල්ලා ඒ තරුණයා ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ ලැටෝනි බලපත්‍රය ඉදිරිපත් කරලා ඒ දේහය මෙහෙට ගෙනද වැඩ කටයුතු පටන් ගත්තා. ඔය දකුණු කොරියාවේ තානාපති කාර්යාලයේ තරුදු කියලා පුජ්‍යලෙක් මේ තරුණයන්ගෙන් ඉල්ලලා තිනවා ලක්ෂ 70ක මුදලක්. මේ ලක්ෂ 70ක මුදල ඒ පහුගිය කාලේ ඔය වගේ මුදල් එකතු කරගත්ත තරුණිය ඔක්කොම එකතු කරගෙන මේ වගේ දැවැන්ත මුදලක් ඉල්ලලා තියනවා. අවසානයේ විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් සිසිර සෙනවිරත්න මැතිතුමාට මම කතා කරා. මේ පණිවිඩ ලැබුණාට පස්සේ සභාපතිතුමනි මේ මුදල ලක්ෂ 70 කතා කරාට පස්සේ අපේ සිසිර මහත්තයා ලක්ෂ 30ට අඩු වුණා. මම ඔබතුමාට කියන්නේ වගකීමෙන් ඒ දකුණු කොරියාවේ තරුණයෝ තරුණියෝ රට රටවලට ඔය විදිහට ගිහිල්ලා අපාදුකක් විඳලා මේ යම් කිසි වෙලාවක මරණයට පත් වුණොත් ඒ මලමිලියත් කන වෘක්‍ය බවට මේ පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම විදේශ අමාත්‍යතුමාට ඒ වගේම ඔබතුමා විදේශ රැකියා අමාත්‍යතුමාට කරුණා කරලා ඔය ඉන්න විදේශ තානාපති කාර්යාලවල මුර්ගම් පරවගෙන ඉන්න මිනිස්සු පිළිබඳව මේ වගේ නිලධාරි කීප දෙනෙක් නිසා අපේ විදේශ සේවයේ හැල්ලුවට ලක් කරන් දෙන්න එපා. මම කියනවා මේ දකුණු කොරියාවේ විදේශ අපේ තානාපති කාර්යාලයේ ඔය විදිහට ගසා කන නිලධාරීන් කවුරු හරි ඉන්නවනම් අපි නම් එක්ක කියනවා. මම මේ සභාවට ඉදිරිපත් කරනවා ඒ අදාළ ලේඛන ප්‍රමාණයක් මේවෙන් පරීක්ෂණය ආරම්භ කරන්න. විදේශ රටවල ඉන්න අපේ රටේ ශ්‍රමිකයෝ කාන්තාව ගෘහණියෝ තරුණයෝ මේ රටවලට ගිහිල්ලා අද මොකද වෙලා තියෙන්නේ ඔබතුමා දන්නවා. අද මියන්මාරේ මියාවඩිවල ළමයි 56කට වැඩි ප්‍රමාණයක් අපරාධ පරිගණක අපරාධ වලට යොමු කරලා ඒ දරුවෝ නොමරා මරනවා. ඒ අය කරන් දැල්ලනවා කියලා පැය ගාණක් තිස්සේ මේ ශරීරයට අපාදුකක් දෙනවා. මේ තරුණයෝ පිටරටවලට විසිටින් වීසා මත යනවා කියලා ආණ්ඩුවට කරාරින්න බෑ සභාපතිතුමනි. ඒ අයට ඇයි මේ යන්න උනේ? එහෙම යන්න උනේ සභාපතිතුමනි මෙරට ජීවත් වෙන්න හැකියාවක් නැහැ. ඒ අයට සිහිනයක් තියෙනවා ජීවත් වෙන්න පිළිබඳව, දෙමව්පියන් රැකීම දරුවන් රැකබලා ගැනීම පිළිබඳව. නමුත් රටේ ආර්ථිකයක් නැති නිසා මේ තරුණයන්ට අර විදිහට යන්න වෙලා තියෙනවා. ඒ නිසා විදේශ රටවල අරාබිය වෙන්න පුළුවන්, කොරියා වෙන්න පුළුවන්, ඊශ්‍රායෙල් වෙන්න පුළුවන්. මේ අපේ දරුවෝ මේ තරුණයෝ පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ මීට වඩා කටයුතු කරන්න ගිනි ඉල්ලීම කරමින් ඔබතුමාට ස්තුතිය පළ කරනවා කාලය ලබා දුන්නාට. ස්තුතිගරු මන්ත්‍රීතුමා මීළඟට